මට ස්ථිර රැකියාවක් කියලා මම කරන්නේ ත්‍රිවිල් ඩ්‍රයිවිං කරන එක. ත්‍රිවිල් එක හයර් කරලා තමයි මම පොඩි තුන් දෙනා හදාගන්නේ. බුදුවරු වගේ මව්වරු වෙසෙනවා කියන කතන්දරේ සාක්ෂාත් වෙන තැනක් තමයි මේ. ලබන ජූලි මාසයේදී ඕස්ට්‍රේලියාවේ විවලි කියන ජාත්‍යන්තර තරඟ නෙට්බෝල් තරඟාවලියක් තියෙනවා. කරන්දෙනිය මහාවිද්‍යාලයේ පුංචි දියණියන් තිදෙනෙක් තේරිලා තියෙනවා. අපේ රටේ කීර්තිය ගැන තඹ සතයකින්වත් මායිම් කරන්නේ නැති අපේ සමහර වීරයන්ට වඩා මේ දරුවෝ කොයිතරම් වටිනවද? ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා YouTube නාලිකාවේ ඔබේ දැන්වීමත් ප්‍රචාරය කරගන්න. දැන්ම කතා කරන්න 0.66 26 773 77. අයිබුවන්, අපේ රටේ ක්‍රීඩාවේ දක්ෂයෝ කොයිතරම් ඉන්නවද? ඒ දක්ෂයෝ අපිට හොයාගෙන යන්න වෙන්නේ එක ක්‍රීඩාවක විතරක් නෙමෙයි, රටට අපේ ගමට කීර්තියක් පත් කර දෙන්න රටක් විදිහට බොහෝ මුදල් වියදම් කරලා ඒ කීර්තිය ලබා දෙනතුරු බලන් හිටපු බොහොම වේදනාත්මක සති කිහිපයක් ගත වෙලා ගියේ. අපි සෑහෙන බලාපොරොත්තුෙන් හිටුවා. ක්‍රීඩාව කියන්නේ එහෙම තමයි, දුක් විඳිනවා, සමහරට බලාපොරොත්තු නැති වෙනවා, බලාපොරොත්තු කඩ වෙනවා. හැබැයි ඔබ දන්නවද, අපේ මේ කොළඹින් අපි කතා කරන ඈත ගම් දනව්වල කොළඹින් එහා දරුවෝ ජීවත් වෙනවා මේ රටට කීර්තියක් අත්කර දෙන්නට, ජාත්‍යන්තරය ජය ගන්නට විවිධ ක්‍රීඩාවන් විවිධ ඉසව්වන් හරහා. කනගාටුවකට කරුණක් තියෙන්නේ අපේ රටේ ප්‍රධාන පෙළේ මාධ්‍යවලටවත්, ඒ වගේම වගකීවුතුන් නිලධාරීන්ටවත්, අමාත්‍යාංශවලටත් මේ දරුවන් ඇස නොගැටීම, ඒක අපිට සෑහෙන කරුණක්. අපේ රටට කීර්තිය ගෙනාපු බොහෝ දේවල්, බොහෝ ක්‍රීඩාවන් තියෙනවා. මෑත කාලයේදී අපි ක්‍රිකට් ක්‍රීඩාවෙන් අතිශය ජනප්‍රියත්වයක් ඉසුලුවාට 1996 පස්සේ. අපි ගත්තොත් එහෙම මලල ක්‍රීඩා, එතකොට පැසිපන්දු, දැල්පන්දු, මේ වගේ අපි දකුණු ආසියාවේ ප්‍රබලයන් වෙලා හිටියා. අපිට මේ ඉතා මෑතකදී දකුණු පළාතෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දෙන්නට බලාපොරොත්තු වෙන දරුවන් කීප දෙනෙක් ගැන තොරතුරක් ලැබුණා. දැල්පන්දු ක්‍රීඩාව ලංකාවේ අපි බොහොමත් දෙනෙක් ආදරය කරන ක්‍රීඩාවක්, ලංකාවට දකුණු ආසියානු කලාපේ සැහෙන ජයග්‍රහණත් ලබා දුන්නා. ඔබ හිතන්නකෝ, ඈත ගම් දනව්වල දාහෙන් මිදිච්ච තැන්වල ඒ පිට්ටනිවල ඔවුන් ක්‍රීඩා කරනවා. ලංකාවට කවදා හරි ජයග්‍රහණයක් අත්පත් කර දෙන්නට ඕන කියන බලාපොරොත්තුව ඇතුව, ඒ බලාපොරොත්තුව පුංචි කාලේ ඉඳන්ම අපි හිතමු ක්‍රීඩාවට ඔවුන් පිවිසිය මුල් තැන ඉඳන් ඒ හිත්වල තියෙන ඒ අහිංසක බලාපොරොත්තුව කවදාවත් ගෙවිලා නැහැ. ඔවුන් තාමත් ජීවත් වෙන්නේ බලාපොරොත්තුත් එක්ක. ඒ බලාපොරොත්තු වලට හයිය දෙන්න අර බොහෝ දෙනෙක් නැතුණාට අම්මා තාත්තා, එතකොට පාසලේ පුහුණු කරුවෝ, දෙමාපියෝ ඉන්නවා. හැබැයි ඔබ විශ්වාස කරනවා සමහර වෙලාවට දෙමාපියෝ කිව්වට සමහරට තාත්තෙක් නැතුව තමන්ගේ දුව රැකගනිමින් දුවව ජාත්‍යන්තර තලයේ දක්ෂ ක්‍රීඩිකාවක් කරන්නට වෙහෙස මහන්සි වෙන අම්මාවරු කොයිතරම් ඉන්නවද කියලා ඔබ හිතනවද? මොහොතකටවත් ඔබට හිතිලා තියෙනවද? මේ කතාව එහෙම දෙයක් තමයි. මේ කතාවේ කතානායිකවන් තිදෙනෙක් ඉන්නවා. එක් අයෙක්ගේ පියා මීට අවුරුදු 5කට පෙරතුව පිළිකාවක් නිසා ජීවිතයෙන් සමව අරගෙන තියෙනවා. ආදරණීය අම්මා, ඇය ත්‍රීරෝද රථ රියදුරක්. ඇය කරන්නේ කොළියට ත්‍රීරෝද රථය දුවන එක. ඒ හොයාගන්න රුපියල 7 ඇය වියදම් කරන්නේ තමාගේ අභිමානවත් වූ දියණිය, අර අපි කිව්වේ රටට කීර්තියක් ගෙන දෙන්නට, දැල්පන්දු ක්‍රීඩාවෙන් කීර්තියක් ගෙන දෙන්නට දුව යවන එක තමයි අම්මගේ හේකම එකම හීනය. ඒ හීනය වෙනුවෙන් අම්මා අපිත් එක්ක මුලින්ම තොරතුරු බෙදාගත්තේ මෙන්න මේ විදියට. මේ තරංගාවලිය මොකද්ද, ඔවුන්ට යන්න තියෙන කවද්ද, ඒ තොරතුරු අපි බලමු. අර උදේ පාන්දර නැගිටලා ත්‍රීරෝද රථයෙන් කුලී රථ ගිහිල්ලා හොයාගන්න සොච්චම් මුදලින් තමන්ගේ
දුව වෙනුවෙන් කැප කරන යම් මගේ හඬ අවදි වුණේ අපිට මෙන්න මේ විදිහට. අපි පොඩ්ඩක් අහලා බලමු. මගේ නම දිලාන්ද සිල්වා. මගේ දුව කරන් දෙන්නේ මධ්‍යමහ විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. ඇත්තටම එයා මේ වෙලාවේ පළවෙනි පහළ ශ්‍රී ලංකන් ටීම් එකේ තේරලා ඉන්නවා. ජාත්‍යන්තර නියෝජනය කරන දරුවෙක් විදියට අපේ ස්කෝලේ නම ගෙනියන්න, නම රැකගන්න ඉන්න දරුවෙක් විදියට ඇත්තටම අපිට සතුටුයි. මේ වගේ තැනකට දරුවෝ ගියේ ඒක. නමුත් එයා ජාත්‍යන්තර නියෝජනය කරන්න යන මේ අවස්ථාවේ අයගේ ඒක තියෙන මුදල් ප්‍රශ්න අපිට ලොකුවටම බලපාලා තියෙන අපේ ආර්ථික ප්‍රශ්නත් එක්ක අපිට හරි අමාරු. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන යාළට 107ක මුදලක් අපිට වියදම් වෙන එක ළමයේ කුට. කරන්දෙනී ඉස්කෝලේ ගත්තම අපේ ඉස්කෝලේ ළමයි 3 දිනක් තිරලා ඉන්නවා. ඒක නිසා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපිට කරගන්න බැරි නිසා කවුරු හරි අනුග්‍රහකත්වයක් දක්වනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. අමාරුයි. ඒ වගේ තත්ත්වයක අපි ඉන්නේ. ඇත්තම කිව්වොත් මගේ මහත්තයා දැන් අවුරුදු 5කට කලින් කැන්සර් එකක් හැදිලා නැති වුණා. මගේ බබාලා පොඩි. ඔය ලොකු දුව තමයි ඔය අවුරුදු 14යි ලොකු දුවට. තව පොඩි දෙන්නෙක් ඉන්නවා. එකෙක් 5 වසරේ, අනිත් එකෙනා 3 වසරේ කරන්දිනේ කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙන ගන්න. ඉතින් මට ස්ථිර රැකියාවක් කියලා මම කරන්නේ ත්‍රිවිල් ඩ්‍රයිවිං කරන එක. ත්‍රිවිල් එක හයර් කරලා තමයි මම පොඩි 3 දෙනා හදාගන්නේ. ඒක නිසා අර මට දුවගේ වියදම දරන්න ඇත්තටම අමාරුයි. ඒක නිසා තමයි මම අනුග්‍රහකත්වයක් අවංකවම බලාපොරොත්තු වෙන්නේ. මොකද මට මගේ දුවගේ වියදම දරා ගන්න අමාරුයි. ඒ අම්මාවරුන්ගේ කතාව ඇහුවනේ. අම්මාවරුන් දරුවන්ට දෙන්න පුළුවන් උපරිම ශක්තිය ලබා දෙනවා. මේ දරුවෝ කොතෙන්ටද යන්න බලාපොරොත්තුව, දරුවන්ගේ ළඟම ඉලක්කය කොතනද, ඒක තමයි දැන් ඊළඟට අපිට කතා බහ කරන්න සිද්ධ වෙන්නේ. කොයිතරම් දුක කරදර දුක් ගැහැට තිබ්බත් මේ දරුවන්ගේ අදිෂ්ඨානය බලාපොරොත්තුව තියන්නේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය. ඒක තමයි තමන් කන බත් වේල පිළිබඳව තමන් කොයිතරම් මව්වේ දුක් ගැහැට මිදිනවද, තමන්ට හරියට සපත්තු දෙකක් තියෙනවද ක්‍රීඩාවේ, අම්මලාට ඒ සඳහා පෝෂණය දෙන්න පුළුවන්ද නැතිද කියන කාරණාව පිළිබඳව මේ දරුවන්ගේ මේ මාර්ග ඇගුළුවල ජීවිතේ කොහෙවත් කිසිම කහටක් නැහැ. ඔවුන්ගේ එකම හිණය ලංකාවට ජයග්‍රහණයක් ලබා දෙන්න. විශේෂයෙන්ම මේකට මේ කතාවට අපි මුල පුරන්නේ ලබන ජූලි මාසයේදී ඕස්ට්‍රේලියාවේ විවලි කියන ජාත්‍යන්තර තරඟ නෙට්බෝල් තරඟාවලියක් තියෙනවා. මේ තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නට කරන්දෙනිය මහාවිද්‍යාලයේ ක්‍රීඩිකාවන් 3 දෙනෙක්, මේ පුංචි දියණියන් 3 දෙනෙක් තේරිලා තියෙනවා. මේ 3 දෙනාට තියෙන බලාපොරොත්තුව ලංකාවට ජයග්‍රහණයක් කරන්න අරන් එන්න. එතකොට අර අම්මලගේ පැත්තෙන් ඔවුන්ට තියෙන ප්‍රශ්නේ කොහොමද මේ දරුවන්ගේ වියදම් දරන්නේ කියලා. හැබැයි ඒ ගැන තඹ සතේකින්වත්, එහෙම නැත්නම් අපි හිතමු කිසිදු අංශු මාත්‍රකින්වත් හිතන්නේ නැතුව මේ දරුවෝ සතියට දින 3ක් දවස් 4ක් පාසලේ පුහුණු වීම කරනවා, ඒ වගේම ක්‍රීඩා සමාජවල පුහුණු වීම කරනවා. හිතන්නකො ලක්ෂ ගණනින් කෝටි ගණනින් මාසික ආදායම ලබන අපේ රටේ කීර්තිය ගැන තඹ සතයකින්වත් මායිම් කරන්නේ නැති අපේ සමහර වීරයන්ට වඩා මේ දරුවෝ කොයිතරම් වටිනවද. කැලේ පිපෙන්න ඕන මල් ඒ කැලෙන් ගෙනෙල්ලා ජාත්‍යන්තර පොළොවක පැල කරලා ඒ සුවඳ විසුරවන්න තමයි අපි හැමදාම හිතන්නේ. අපි දුක විකුණනවා නෙමෙයි, හැබැයි දුක තියෙන තැන දුක හොයාගෙන ගිහිල්ලා ඒ දුකට අස්වැසිල්ලක් ගෙන එන්නට අපිත් දෙයක් කරමින් ඔබටත් ඒ දේ පෙන්වමින් ඒ සඳහා යම් කිසි අත්වැලක් දායකත්වයක් දෙන එක තමයි අපේ බලාපොරොත්තුව. දාහෙන් පිපිච්ච, දාහෙන් පිරිච්ච දහවලක මේ දීනන් තිදෙනා අපිට හමු වුණා. ආයෙෂණී ඉඳලා නෙට්බෝල් ක්‍රීඩා යදෙනවා. දැනට 18 පහළ දකුණු පළාත් ශූරතාවයත් අවුරුදු 3ක් කලාප ශූරතාවයත් ලබාගෙන තියෙනවා. ඉදිරියේදී දකුණු පළාත් ශූරතාවයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා.
හණ්ඩාවත් එක්ක හොඳට ක්‍රීඩා කරලා හොඳ ලොකු ජයග්‍රහණයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මම හිරුෂිකා දේවිලි සම්මරසිංහ ගාකරන්දිනි මධ්‍ය මහාවිද්‍යාලයේ වාණිජංශ ඉගෙනුම ලබනවා. අවුරුදු 6ක් වෙනවා දැනට ඇවිල්ලා. අපි කලාප ශූරතාවයේ අවුරුදු 3ක් එක දිගට ශූරතාවය ලැබුවා. ගිය අවුරුද්දේ 18න් 15 ශූරතාවියත් ලැබුවා. මේ අවුරුද්දේ පළාත් ශූරතාවයක් ගන්න සෑහෙන කටියත් උත්සාහ කරනවා. එතකොට මේ වෙනකොට මේ ජාත්‍යන්තර තරගයකට යන්නත් තීරණ තියෙනවා. ඒකෙන් ඔයගේ අදහස් මොකක්ද? අපි ශ්‍රී ලංකා පාසලින් බෝ තරංගාවලිය 19න් 15 නියෝජනය කරනවා. කට්ටියත් එක්ක එකතු වෙලා ටීම් එකත් එක්ක ලංකාවට ජයග්‍රහණයක් ගේන බලාපොරොත්තු වෙනවා. මගේ නම් ප්‍රියමිකා දිශානී. මම ගාකරන්දිනි මධ්‍ය මහාවිද්‍යාලයේ 9 ශ්‍රේණි ඉගෙන ගන්න බලනවා. දැන් අවුරුදු 3ක් තිස්සේ මම මේ ඉස්කෝලේ නෙට්බෝල් ක්‍රීඩා නිරත වෙනවා. ක්‍රීඩා තරඟ සඳහා සහභාගී වෙලා තිනා. අද පළමු මේ පාර පළවෙනි පාර අපි කලාප තරඟ සෙල්ලම් කරා. ඒකේ ශූරතාවය ලබා ගත්තා. අපේ ටීම් එකත් එක්ක උත්සාහ කරනවා පළාත් තරඟේ ශූරතාවයක් ලබා ගන්න. ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් තරඟ ජාතික කණ්ඩායමේ 15 වෙනි පාර කණ්ඩායමෙන් මම ඉන්නවා. ඒකෙත් අපි හැමෝම එකතු වෙලා ප්‍රැක්ටිස් කරනවා ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් ගේන්න. මං කිව්වේ ඒ දරුවන්ට තියෙනවා හීනයක්. ඒ හීනයට මඟ පෙන්වන පාර කියන්නට බොහෝ දෙනෙක් ඉන්නවා. දෙමාපියන්ගේ පැත්තෙන් ඔවුන් යම් යම් දේවල් කරන්න වෙනවා ඔවුන්ට. හැබැයි කවුද ඔවුන් මේ තැන්වලට ගෙනෙලා තියන්නේ? කවුද ගුරුහරුකම් දුන්නේ? ඇත්තරම සමහර ක්‍රීඩාවල් වල පුහුණුකාරීත්වය දිහා බැලුවම ඔවුන්ට ලැබෙන මුදල් දිහා බැලුවම හිතනවා අපිටත් එහෙම පුහුණුකරුවෙක් වුණා නම් කොයිතරම් හොඳද කියලා. හැබැයි විශ්වාස කරන්න, ලංකාවේ දසදහසකට ආසන්න පාසල්වල විවිධ ක්‍රීඩාවන් වලින් විවිධ තරු නිර්මාණය කරමින් මූලික අවධියේ තරු නිර්මාණය කරන්නේ ඒ පාසල්වල පුහුණුකරුවරු, පුහුණුකාරීත්වය දරන ගුරුවරු. ඔවුන් පිළිබඳව සමාජයේ කොයිතරම් කතා බහ කරලා තියෙනවද? අපි කතා බහ කරලා තියෙනවද? ඔබ ඒ ගැන දන්නවද? තමන්ගේ පළවෙනි පත්වීමේ ඉඳන් ඈත ගම් දනව්වල ඉන්න පුංචි දරුවන්ගේ දක්ෂතා හඳුනා ගනිමින් ඔවුන් මුලින්ම ජාතික තලයට ගෙනෙන්නට, ඉන්පසු ජාතික තලයෙන් ජාත්‍යන්තර තලයේ ඉඩ විවුර කර දෙන්නට මේ අය දරන කැපවීම කාටවත් කොතනවත් මම හිතන්නේ කියලා නිම කරන්න පුළුවන් කාරණාවක් කියලා. මල් වට්ටිවල, මල් බන්දේසිවල තබා පිදිය යුතු මේ වගේ බොහෝ පිරිසක් ලංකාවේ අර දසදහසක් වූ පාසල්වල සේවය කරනවා. කරන්දිනිය මහාවිද්‍යාලයෙන් මේ ඕස්ට්‍රේලියාවේ මේ බිවර්ලි තරංගාවලිය සඳහා මේ දරුවන් තිදෙනා යන්නට මූලික නිර්මාණය කරන්නේ මෙන්න මේ පුහුණුකරුවරු. මුලින්ම හම් වෙන මැටිපිඩ අර ලස්සන රූපයක් කරලා ඒ තුලින් දක්ෂතා හදලා ඔවුන් ජාත්‍යන්තර දිනවන වීරයන් බවට, ඔබෙත් මගෙත් හිතගන්න වීරවරයන් බවට පත් කරන්නේ මෙන්න මේ පාසල්වල ඉන්න පුහුණුකරුවරු. ඔවුන් ලොකුවට කතා කරන්නේ නැහැ. ඔවුන්ගේ දුක් කම්කටොළු ගැන සමාජයට කියන්නේ නැහැ. හැබැයි ලැබෙන සොච්චම් පණියෙන් සමහර වෙලාවට මේ දරුවන්ටත් උදව්වක් කරමින් ඔවුන් තමන්ගේ රාජකාරිය දේවකාරියටත් එහා කරනවා. අපි ඇයටත් සමත් දෙමු. මගේ නම ටීනේ රංජා මතුශාන්ත සිල්වා. මම කරන්දිනි මධ්‍ය මහාවිද්‍යාලයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ගුරුවරියක් විදිහට සේවය කරනවා. ඒ වගේම වර්ෂ 6ක් 2017 වර්ෂයේ සිට පුහුණුකාරිනිය වශයෙන් කටයුතු කරා. ඒ වගේම ගිය වර්ෂයේ සිට අපිට සම්බන්ධ වෙලා ඉන්න නදීක දිල්ලුක්ෂි මහත්මිය පුහුණුකරු වශයෙන්, අපි දෙන්නම වර්තමානයේ පුහුණුකරු වශයෙන් සේවය කරනවා කරන්දිනි මධ්‍යමයි. අපි 2017 තමයි පටන් ගත්තේ මුලින්ම. මම ඇවිල්ලා මෙහි පත්වීම මගේ පළවෙනි පත්වීමෙන් පටන් ගත්තේ 2017. දැන් මේ වෙනකොට කලාප මේ අවුරුද්දේ සමස්ත ශූරතාවය, ඒ කියන්නේ 10න් පාර 20න් පාර තුනම ශූරතාවය, ගිය අවුරුද්දේ 18න් පාර දකුණු පළාත් 18න් පාර ශූරතාවය, 16න් පාර අනුශූරතාවය තියෙනවා. මේ පළවෙනි වාට තමයි මේ පාර මේ ඒ කියන්නේ ශ්‍රී ලංකා පාසල් කණ්ඩායමට අපි ළමයි 4 දෙනෙක් යවුවා සිලෙක්ෂන් එකට. 3 දෙනෙක්ම තේරලා තියෙනවා 19න් පාර දෙන්නයි. පළවෙනි පාර එක කියන්නේ පළවෙනි වතාවට තමයි ජාතික මට්ටමේ ජාත්‍ය තලයට ළමෙක් ගියේ අපිට පාසල්. අපි හැම සතියෙම ඒ කියන්නේ දැන්ට අකණ්ඩව මේ ඒ කියන්නේ දැන් එයාලා 6 වසරේ ඉඳන් මේ වෙනකම්ම අකණ්ඩව හැම සතියේම දවස් 2-3ක් පාසලේ ප්‍රැක්ටිස් එක කරනවා. ඊට අමතරව සියලුම තරඟවල සහභාගී වෙන පාසල් මට්ටමේ මේව හැර මේ ක්‍රීඩා සමාජ තරඟ, යවුන සමාජ තරඟ ඒවට සහභාගී වෙනවා. මේ පුහුණු වීම අකණ්ඩව කෙරෙනවා. මේ ටීම් එක ඇතුලේ විශේෂ දක්ෂතා පෙන්වන දරුවෝ 3 දෙනෙක් තමයි. අපි මේ බලාපොරොත්තු වෙනවා එයාලගේ තියෙන දක්ෂතා එක්ක මේ ශ්‍රී ලංකා පාසල් කණ්ඩායමේ සමග
රට නියෝජනය කරමින් මේ සහභාගී වෙන තරඟාවලියේදී ඒගොල්ලොන්ට රටට කීර්තියක් ගේන විදියට ක්‍රීඩා දක්ෂතා පෙන්වන්න හැකියාව තියෙනවා කියන එක අපි බලාපොරොත්තු වෙනවා. ඒ පුහුණු කාරවරිය කියන කතාව ඔබ දන්නවනේ. දැන් ඔවුන්ටත් ඕන ජයග්‍රහණයක් වෙනුවෙන් මේ කණ්ඩායම මේ දරුවන් ගෙනියන්න. ඉතින් අපි ඔබට මතක් කරනවා මේ දරුවන් වෙනුවෙන් අත්වලක් වෙන්නට ඔබට පිළිවන් කමක් තියෙනවා නම් අපේ දුරකථන අංක ඔන්න අපේ තිරේ යට තියෙනවා, කතා කරන්න. අපි එක අම්මා කෙනෙක්ගේ කතාව විතරයි ඇහුවේ, අනිත් අම්මලා දෙන්නගේත් කතාව ඊට දෙවෙනි නෑ. කුලී වැඩක් කරමින් දවසේ තමන්ගේ දරුවන්ගේ බඩගිනි ඒ සියල්ලම නැති කරන්නටත් මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට දිරි දෙන්නටත් ඔවුන්ට තියෙන්නේ අර කුලී වැඩ කරලා හොයාගන්න සොච්චම් මොදල. තවත් අම්මලා දෙන්නෙක් ඒ ගැන නොකියා මේ කතාව කිව්වා. ඔවුන් කොයිතරම් බලාපොරොත්තුවක ඉන්නවද, ඒ බලාපොරොත්තුවට කරා යන්නට ඔවුන්ට තියෙන දුක් ගැහැට කොයිතරම්ද කියලා අපි ඒ කතාවත් අහලා ඉමු. මගේ නම අශෝකා ගුණරත්න. මගේ දුව 12 වෙනි ශ්‍රේණිය ඉගෙනුම ලැබුණ උසස් පෙළ. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ මේ තායිලන්ත ටුවර් එකක් තිබුණා. ඒකට සහභාගී වුණා. එතෙත්ත් මුදලක් අපට වැය කරන්න සිද්ධ වුණා. දැන් නැවතත් අපේ දරුවන්ට ලැබෙන මේ මාසෙම ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර තරගාවලියට සහභාගී වෙන්න සිද්ධ වුණා. ඉතින් මේ මගේ මහත්තයා කුලී වැඩ කරන්නේ. මට ළමයි 4 දෙනෙකුත් ඉන්නවා. ඒ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර තරගාවලියට යෑම සඳහා අපට බාහිර වශයෙන් මුදල් අඩුපාඩුකම් තියෙනවා. ඒක නිසා අපි හැමෝගෙන් මිල්ලා තින්න අනුග්‍රහ ගත්තේ අපට ලබා දෙන්න කියලා. මගේ දුව 12 වසරේ ඉගෙනුම ලැබුණා. දැන් දැනට නෙට්බෝල් ජාතික ටීම් එකට තේරලා තියෙනවා පාසල් මට්ටමින්. දැන් ඒගොල්ලන්ට තියෙනවානේ ඕස්ට්‍රේලියන් ටුවර් එක. يعني මේ මාසේ 28 වගේ වෙනකොට ටුවර් එකක් තියෙනවා. ඒකට යමුදලක් වැය වෙනවා. මට ඒක ටිකක් දරා ගන්න අමාරු නිසා මම බලාපොරොත්තු වෙනවා කාගේ හරි සහයෝගයක් ලැබෙයි කියලා. බුදුවරු වගේ මව්වරු වෙසෙනවා කියන කතන්දරේ සාක්ෂාත් වෙන තැනක් තමයි මේ. ඔවුන්ගේ කඳුළු කියාපාන්නේ තමන්ගේ දරුවෝ රටට කීර්තියක් ගෙන දෙන්නට මේ වෙරදරන මොහොතේ. ඒ සඳහා ඔවුන්ට ඒ බරපැන දරන්නට ඇති නොහැකියාව පිළිබඳව හැබැයි ඔවුන් ලෝකෙට කෑ ගහලා කියන්නේ නැහැ. මේ වගේ වෙලාවක අපේ මාධ්‍යකරුවන් ගිය වෙලාවක විතරයි ඔවුන්ගෙන් ඒ දේ ගැන කියවෙන්නේ. මේ අම්මලා කියන්නේ පාසලට කීර්තියක් අත් කර දෙන්න, ඉන්පස්සේ රටට කීර්තියක් අත් කර දෙන්න මේ පෙළ ගස්සන්නේ තමන්ගේ දරුවෝ කියලා. ඉතින් ඒ අම්මලා තවමත් ඒ දුක් ගැහැට විඳමින් රුපියල 7 එකතු කරමින් මේ තමන්ගේ දියණියන් ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තලයට යන ගමන සඳහා පෙරුම් පුරමින් ඉන්නවා. බුදු වෙන්නට පෙරුම් පුරනවා වගේ තමයි ඒ කතන්දරෙත්. අම්මාවරු හඬමින් මේ අඬමින් හෝ සිනාසමින් හෝ මේ සියලු දේවල් වෙරවීරිය දරන්නේ අපේ රටේ ඔවුන්ගේ නම ඔවුන්ගේ කීර්තිය ගැන විතරක් නෙවෙයි, පෞද්ගලික ඔවුන්ගේ කීර්තිය ගැන විතරක් නෙවෙයි, රටකට ජාතියකට එහෙම නැත්නම් පාසලකට අත් කරක දෙන්න ඕන කීර්තියත් ඒ සියලු කඳුළු වල ගැබ්බෙලා තියෙනවා. එසෙල් ස්පෝට් අපි හැමදාමත් ඒ වගේ තැන්වල ඉන්නවා. අපිට යන්නට පුළුවන් තැන්වල අපි හොයාගෙන යනවා. මේ රටේ අපි පිළිගන්නවා ගමින් ගමට අපිට යන්නට බැරි වුණත් අපිට ලැබෙන හැම මොහොතකම මේ අය හොයාගෙන ඇවිත් ඔවුන්ගේ කතාව ඔබ ඉදිරියේ තබන්නේ ඔබට යම්කිසි දෙයක් කරන්නට පුළුවන් කියලා අපිට හිතන නිසා. ශ්‍රී ලාංකිකයන් කවදාත් එහෙම ජාතියක්, ඔබත් එහෙම අනුන්ගේ සිත් තුළ දුක් ගැන සහකම්පනය තියෙන ජාතියක් කියලා අපි දන්නවා. ඉතින් ඕස්ට්‍රේලියාවේ නියෝජනය කරලා කීර්තියක් ගෙන දෙන්නට මේ දරුවෝ යන්න ඕන. අපි විශ්වාස කරන මේ දරුවෝ යා යුතුයි කියලා. විද්‍යාලයකට තනියට මේ දරුවගේ බර දරන්නට බැහැ. දෙමාපියන්ටත් ඒ බර දරන්නට බැරුව ඇති. ඒ නිසා කෝටි ගණන් සල්ලි උපයන බොහෝ ක්‍රීඩාවල අය ඔබ වෙනුවෙන් කියන පුරසාරම් කතා වෙනුවට මේ කාලේ පොඩ්ඩක් මේ දරුවෝ දිහා බලලා ඔවුන්ට අත්වලක් වෙන්න. එසෙල් ස්පෝට් අපි ඔබට බොහොම ආදරය කරනවා. අපි කොයිතරම් කාලයක් ඔබට මේ දේවල් කිව්වත්
ඔබ ඔබේ ප්‍රතිචාරයන් අපිට දැනෙන ඔබ ඒ සහ සානුකම්පිත සහකම්පනය සහිත ප්‍රේක්ෂකයන් වූ ජාතියක්. අපිට විශ්වාසයක් තියෙනවා මේ දරුවෝ ඔස්ට්‍රේලියාවට යවන ඒ බාර දූර කර්තව්‍යයට ඔබටත් යම් කිසි දෙයක් කරන්න පුළුවන් කියලා. මේ දුක් කතන්දරවල රිද්මය ඔබට දැනෙනවා ඇති. අපි ඔබට ආදරය කරන්නේ අන්නේ නිසා ඒ රිද්මය දැනගෙන පුළුවන් නම් මේ දරුවන්ට ශක්තියක් වෙන්න. රටද ලෝකෙට කවුරු අඬබෙර ගැහුවේ නැතුණත් SL ස්පෝට් ඔබ ගැන ඒ ගැන කියන්නම්. ඔබ ගැන අපි මතක් කරන්න. ඒ අපි ඔබට ආදරය කරනවා සහ ඔබ තරම් මහ පොළොවේ ඉන්න දිවිවරු තවත් නැහැ කියලා. අදට ගිහින් එන්න.